දකුණු පැත්තේ තියෙන රූපය තමයි මේ තියෙන මේ තියෙන නිලත නිල් පාටේ තියෙන වලාකු. එහෙනම් අපි ඒක නිල් පාටේ පොඩ්ඩක් ලකුණු කරමු. මේ තියෙන වාතයේ සමග ස්පර්ශ වෙනවා. ඇතිලීමක් සිද්ධ වෙන ස්ථානයක ධනතරින ආරෝපණ ඇති වුන බව ඔබට මතක් කරන්න මම පොඩි ප්‍රැක්ටිකල් එකක් පරීක්ෂණයක් කරලා පෙන්නනවා. එයක් හොඳට බලන්න මේ බැලුනේ ළඟ තියෙන්නේ ධන ආරෝපණ හතරයි. දැක්කද ඔයාලා? ඔයා ඒක බැලුනේ ළඟ තියෙන්නේ පුතා ඍණ ආරෝපණ වෙන පාට කිලියන්න ඍණ ආරෝපණ හතරයි. ඔයාලගේ ගණිත සර්ලට අනුව ධන ඍණ සමාන නම් අපි ඒකට කියනවා ධනයි සමානයින උත්තරේ බිඳුවයිනේ. විද්‍යාවේදී අපි කියනවා මේ අවස්ථාව උදාසීනයි. මොකද වෙන්නේ මේ අවස්ථාව උදාසීනයි. ධනත් සමානයි ඍණත් සමානයි. මේ ලොම් රෙද්දට කමිසයට ඇවිල්ලා බැලුවොත් ඒකෙත් ධන ඍණ සමානයි. බැලුම් බෝලේට ඇවිල්ලා බැලුවොත් ධන ඍණ සමානයි. දිට්ඨියට ගියන් බැලුවොත් ධන ඍණ සමානයි. මේ ධන ඍණ සමාන තැනක අපි දැන් කරන්න හදන්නේ ඇතිලීමක් පිරිනැවීමක් ස්පර්ශ කිරීමක්. ඕක අපි කරන්නේ ඕක අහසේ වායු ගෝලේ සිද්ධ වෙනවා. අපි දැන් මෙතන කරලා බලමු. සයිඩ් මම ඔන්න නැවතත් උදාසීන කෙනා ඔයාලට පෙන්නුවා. දැන් මම මගේ බැලුනේ ගිහිල්ලා ස්පර්ශ කරනවා. කාගේ ස්පර්ශ කරන්නේ? මේ ලොම්බේ. මේ බලන්න කොටසක් මම ස්පර්ශ කරා. පැහැදිලිද දැන් වෙන දේ? ස්පර්ශ කිරීම නිසා මේක දිමුණ ඍණාංශු ගියා බැලුනේට. මේ පැත්තේ දැන් ධනාංශු වැඩි. මෙයා ධන, මෙයා ඍණ. අතෑරපු ගාම මොකද මේ? අන්න ඇතිලා. නැවතත් මම බැලුනේ සකස් කරනවා. හොඳද? ආයෙත් සැරයක් මම මේ බැලුනේ ස්පර්ශ කරනවා. මේ සම්පූර්ණයෙන් ලොම් රෙද්දේ ස්පර්ශ කරනවා. මේව කියලා අතාරිනවා මම. මේෙන් බලන්න. අතෑරිය කියලා නතර වෙන්නේ නැහැනේ. එයා ස්පර්ශ කරපු එක නා එයාට තියෙනවා ඍණ ආරෝපණයක්, මෙයාට තියෙනවා ධන ආරෝපණයක්. අන්න දෙන්න ස්පර්ශ වෙනවා. එහෙනම් ඇතිල්ලීම නිසා එක්කෙනෙක් ඍණ වුණා දැක්කද? මෙයා ඍණ වුණා කලින් උදාසීනයි. දැන් මෙයා ඍණයි. කලින් මෙයා උදාසීනයි. නමුත් දැන් මෙයා ධනයි. අන්න ධන ඍණ අතර ඇතිවන ආකර්ෂණයක්.